මේ මංචි ලෙමන් පෆ් සැබවින්ම අතිවිශිෂ්ටයි. වගේම කෝකී ඡන්දෙදී කලාපතුන්ගේ ප්‍රොජෙක්ට් එකේ ජනතා විමුක්ති පෙරමුණ තමයි වැඩි කලාපතුන් ඡන්ද ප්‍රමාණයක් ගත්ත කම්පාදිස්සු. ඒ ඡන්දවලට ඔහුතුමාලා දැන් දීදු පතු කරන්න දැන් ඒක ඔහුතුමාලා ඩය ගන්න දුන්නා අනිත් ඡන්දෙදීලා දීලා දෙන්න. නෑ අපි මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට පමණක් නෙමෙයි මේ වෙනකොට සමස්ත ගම්පහ දිස්ත්‍රික් ජනතාවටම පිළිගන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ මං අහන්න කැමති ආසන සංවිධායකවරයා කවුද කියලාවත් මේ රටේ ජනතාව දන්නේ නැහැ. දැන් මේ රටේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයෙකින් ඇහුවතින් ඔබේ ආසනයේ ඡන්දයට ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා කවුරුත් දන්නේ. කවුරුත් දන්නේ. කවුද සංවිධායකවරයා කියලා දන්නේ. මොකද මේ රටේ ජනතාව තමන්ගේ අවශ්‍යතාවයකට යම් අවස්ථාවයන් සඳහා තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයව පත් කරන්න ඕනේ. මේ හම්බෙන්න ඕනේ. මුණ ගැහෙන්න ඕනේ. ඒගොල්ලෝ ඉන්න තැනක්. ඒගොල්ලෝ කවුද? ඒ ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සංවිධායකවරයෙක් මේ අපේක්ෂකවරයෙක් පිළිබඳව අවබෝධයක් මේ රටේ ජනතාව නැහැ. ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ නෙමෙයි මේ රටේම පොදු කාරණාවක්. ඒක හින්දා මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව නිකන් රැල්ලට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ රටේ නායකයා වුණා කියන පමණින් පාර්ලිමේන්තුවට ඒ දන්නේ නැති අයව යවලා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඒක හින්දා කරුණා කරලා ඔබ අපේක්ෂකයන් දිහා බලලා බුද්ධිමත්ව ඔබ ඡන්දය පාවිච්චි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.